මේවැනෙවිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මේ ආණ්ඩුව යුක්තිය ඉටු කරනවා කෙසේ වෙතත් අයුක්තියක් ඉටු කරගෙන යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මම මේ කතාව ගන්නේ අපි දන්නවා පසුගියදා 25 වෙනිදා මෙරට හමුදා වේ සේවයක සිටින වායයි පෙනෙන විදිහට නම භාවිතා වෙන මේජර් ජෙනරල් සුරේෂ් සලේ කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක විසින් පසුගිය 23 වෙනිදා පැවැත්තු කොළඹ අගරදුගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානයෙන් පැවැත්තු ඔන්ලයින් සාකච්ඡාවකට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබුණා 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එෙහිදී ඔහු ප්‍රකාශ කර තිබුණා ඔහුගේ කීර්ති නාමයට හානි වෙනවායි අරකේ මේකේ කියලා ඔය ඒ අතරමැද්දේ ඇති වෙනවා මේ කීර්ති නාමයට හානි වීම අතරමැද්දේනවා මේ අමුතු කතාවක් ඔවුන්ගේ ඒ ප්‍රකාශ තුළින් ඔහුගේ හා ඔහුගේ පවුලේ අයගේ ජීවිතයට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. දැන් මේ මොකද්ද ඒ කතාව? දැන් මේ රටේ ජනාධිපතිවරයා බලයට එද්දී රටේ ජනාධිපතිවරයා ජනතාවට දුන් මුල්ම පොරොන්දුව තමයි රට සුරක්ෂිත රටක් බවට පත් කරනවා කියලා. ආංගරේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක යනවා ආංගරේ සිරිල් ගාමිණී පියතුමා මේ ප්‍රකාශයක් කරාම ඒ කතෝලික පල්ලියේ ප්‍රකාශ කීපයක් කරනකොට අන්න ඒගොල්ලෝගේ ජීවිතයට ප්‍රශ්නයක් ඇති වෙනවලු. මේ කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක. දැන් මේ සම්බන්ධයෙන් කොහොම විමර්ශන කොහොමද යාගේ ජීවිතයට තර්ජනයක් වෙන්නේ? කොහොමද මේ කතෝලික පල්ලියේ පූජකයෝ පැවිද්දෝ ඒ අය යම් Zoom සාකච්ඡාවක් තිබ්බම කොහොමද ඒගොල්ලන්ගේ ජීවිතේ තර්ජනයක් වෙන්නේ? ළමයිගේ ජීවිත පවුලයාගේ ජීවිතේ තර්ජනයක් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි පැහැදිලි කරන්නකෝ. එතකොට ඊට අමතරව මේ කාරණාව දිහා බලපුවම අපි දන්නවා පසුව අපි දැක්කා සමගි ජන බල වේගයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ සිදුවීම සම්බන්ධයෙන් අපි දැක්කා රජිත්වත් උම්බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ නිවේදනයේ කියනවා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරලා තියෙනවලු දණ්ඩ නීති සංග්‍රහය හා සිවිල් අයිතිවාසිකම් හා මේ සිවිල් අයිතිවාසිකම් පනත අපි කියන සිවිල් අයිතිවාසිකම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ICCPR ඇක්ට් එක ප්‍රකාරව වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවායි කියලා රංජිත් වර්ධන් බණ්ඩාර නිකුත් කරපු නිවේදනය සඳහන් වෙනවා. දැන් මම මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසීමක් කරා. නමුත් අවාසනාවන්ත ලෙස මේ රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකකට බෑ ඒක තොරතුරු සත්‍යද අසත්‍යද බවද තහවුරු කරගන්න. හැබැයි දැන් අපිට දැන් දෙන්න තියෙන තොරතුරු අනුව සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව ICCPR පනත යටතේ යම් වරදක් සිදු කරායයි දණ්ඩ නීති සංග්‍රහයට යම් වරදක් සිදු කරායයි නඩු වරදකට අදාළව විමර්ශන කරනවා බවට අධිකරණයට වාර්තා කරලා තියෙන බව තොරතුරු තමයි දැන්ට තියෙන්නේ. එතකොට මේ දැන් අපි පොඩ්ඩක් හිතමුකෝ මේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මොනවද කරේ? මොනවද ඒ සාකච්ඡාවේදී කිව්වේ? පාස්කු ප්‍රහාරය පිටිපස්සේ හිටපු අය සම්බන්ධයෙන්, සැකකරන අය සම්බන්ධයෙන්, මේකට ආන්දෝලනයක් ඇති වෙන අය සම්බන්ධයෙන් යම් යම් කරුණු ඉදිරිපත් කරා. යම් යම් නම් කිව්වා. දැන් කොහොමද දෙයියනේ මේ කොහෙවත් දැන් මේ කොහේ හරි අපි දැක්කට සිරිල් ගාමිණී පිටුමා ගිහිල්ලා අහවල් ආගමේ එක්කෙනා තමයි මේකට වග කියන්න ඕනේ කියලා කියනවා. අහවල් ආගමේ එක්කෙනා තමයි ආගමේ දෙවියෝ තමයි මහමලකරු කියලා කියනවා කොහේ හරි දැක්කද සිරිල් ගාමිණී පිටුමා? නැත්තම් අර අහවල් ආගමේ උන් තමයි මේකට වග කියන්න ඕනේ කියලා හැම මොකක් හරි කවුරු හරි කිව්වද? අර ජාතිවාදී අන්තවාදී ප්‍රකාශ කරාද? නෑ. එතකොට මේ සිවිල් ICCPR පණ්ඩයත් මොන හේකටද විමර්ශනය කරන්නේ? මොනවා කරාටද? ඇයි කතෝලිකයෙක් වීම කතෝලිකයෙක් ලෙස මේ රටේ වරද්දක් පෙන්වලා දීම මේ කතෝලිකයෙක් ලෙස පාස්කු ඉදා තත්ත්ව ප්‍රහාරයේ යුක්තිය සෙවීම ICCPR පණත කඩ කිරීමක්ද? සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන අපි මේ කතා කරන්නේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත. ඒක කොහොමද වරදක් වෙන්නේ ඒකේ? ඒක යටතේ වරදක් කොහොමද සිවිල් ක්‍රියාකාරීකමට දාන්නේ? දේශපාලනය ගැන කතා කරන කෙනෙකුට කොහොමද ICCPR එකට දාන්නේ? මන් දන්නේ නැහැ. හැබැයි වෛරී ප්‍රකාශ කොහෙද කරලා තියෙන්නේ? අපි අහනවා. ඒ වීඩියෝ සම්පූර්ණේ මම නරඹුවා. මට නම් හොයාගන්න තැන එක තැනක්වත් නැහැ මේ ඔය කියන ICCPR පනත කඩ වෙච්ච තරක්. ඉතින් ඊට අමතරව මේ කාරණාව කොච්චර බරපතලද කියනවනම්
මේ විදියට මේ ICCPR පනත යටතේ දාපුවම සිදුවෙන දේ තමයි ශ්‍රී ගාමිණී ප්‍රනාන්දු පියතුමාට මහේස්ත්‍රාත් අධිකරණයකින් අපගන්න බෑ දැම්මොත් මං කියන්නේ දානවයි කියලා දැම්මොත් එතුමාට අප ඒ ස්වාමීන් වහන්සේ පියතුමාට අපගන්න බෑ එතන මේ ගරු පියතුමා මොනවද කරේ පාස්කුවිද තත්ත ප්‍රාරය වෙනින් යුක්තිය හොයාගෙන ගියා ඒ වෙනුවෙන් නොබියව කතා කරා ආ දැන් ආයෙද ICCPR කැඩිලා මාර වැඩේ අපිට උනේ දැන් අර ඉන්නව නේද එක්තරා ආගමක ජාතියකට ගරහ ගරහ ප්‍රසිද්ධියේ අපහාස කර කර දෙවි ඒ දෙවියන්ටත් අපහාස කර කර ජාතීන් ආගම් අතර වෛරය ඇති වෙන ප්‍රකාශ ඍජුව කර කර ඉන්න පුද්ගලයෙකුට විරුද්ධ පොලිසිය දැන් පැමිණි කීයක් තියනද පොලිස්පත්තුමනි ඒකට අදාළව ICCPR පනත ක්‍රියාත්මක වුණාද පොලිස්පත්තුමනි මේ රටේ 2000 මේ ළඟදී ඒ පාර්ශවයේ යාගේ නම කියන්න බෑ Facebook එකේ යා ඉච්චට අන්තවාදී ප්‍රකාශ කළා යාගෙන Facebook එකේ කියාගෙන යනකොටත් බ්ලොක් වෙනවා Facebook එක මේ පුද්ගලයා ඒ මම ඒ විදිහට ගන්නවා මේ පාර්ශවය ගැන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මොකද්ද කිව්වේ දැන් මේ අපි දැක්කා ඔය පාර්ශවයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ආපු ගමන් අරය දුවනවා මෙහෙ දුවනවා කොමිෂන් සභාව හරි නැහැ කියනවා අපි දැක්කා මොකද මං කියන්න මොකද කියලා මේවට කියන්නේ හැංගි හැංගි වෙස්පැන්දට නටන්න වෙන්නේ එලිපිටේ කියලා සහරාන් හේතු 10ක් දුන්නනේ ලංකාවේ තුල මේ ප්‍රහාරය සිදු කිරීමට ඒ 10න් 7කට යම් ආකාරයකින් අර පාර්ශවය වගේ කියන්නේ 10න් 7කට ඊට අමතරව ලස්සන කතාවක් තියෙනවා මේ ජනාධිපති කොමිෂන් සභාව 361 හා 62 පිටුවල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ගැන මම මේ කතා කරන්නේ. ඒකද කියනවා they contain දැන් මේ තියෙන speeches හරි on the other side Buddhist extremist organizations such as BBS became vocal critics of Islam extremism and Wahhabism in particular. However, they did not stop at that and went beyond by targeting the Muslim community in general with hate speech. The speeches of Reverend Galagodatte Jnanasara Thero contained comments aimed at the Muslim community in general and fueled anti-Muslim fever. They contain without any doubt hate speech. In particular, the COI, Janadhipati Commission Sabha, COI examined the speeches of Reverend Galagadatte Jnanasara Thera on 17th February 2013. Kavada Dedata. Ara me langadi salakunata avilla kiwana eda 2014 agaveddi panata genawa ICCPR kiyala. Panata sammatha kare 2007. Neetiya dannet ne. On 17th February 2000 at Maharagama and speech made at Alutgama on the day after Poya day in June 2014. The COI is of the view that part of the speeches can form the basis for a prosecution in terms of the International Covenant on Civil and Political Rights ICCPR යටතේ නඩු පැවරිය යුතු කාරණාවක් තියෙනවායි කියලා පෙනෙනවායි කියලා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කියන්නේ පාස්කු ප්‍රහාරය. It and recommends that the Attorney General consider filing charges against Reverend Galagadatte Jnanasara Thera. ඒකට හේතුව දෙනවා මෙන්න මේ විදියට කොමිෂන් එක. Such hate speech no doubt ignited extremist groups within the Buddhist community to target Muslims and their business establishments. ඒ අන්තවාදී ප්‍රකාශ තුලින් සැකයකින් doubt එකකින් තොරව සැකයකින් තොරව සාධාරණ සැකයකින් තොරව කියන්නේ යම් සැකයකින් තොරව වෛරී ප්‍රකාශ තුලින් බෞද්ධ සමාජය තුල මුස්ලිම් අයට හා මුස්ලිම් අයගේ ව්‍යාපාරවලට විරුද්ධව ඉලක්ක කර ප්‍රහාර ඇති කිරීමට අවශ්‍ය පසුබිම හැදුනා ඒක ඇති කරා ඉග්නයිට් කරා පත්තු කරා කියලා this provided a fertile ground මෙන්න එනවා ලස්සන කතාව this provided a fertile ground for people like Zahran to prosper Zahran වගේ අයට වැඩෙන්න අවශ්‍ය පෝෂිතයේ පිටිය එතනදී ඒ හරහා ඇති වුණා ඇයි මේ
මුස්ලිම් විරෝධී මේක මේ මතවාද අබ්බසරණයි අරක්කයි මේකයි ගියාගෙන ගිහිල්ලා කරපු දෙ he used it as a base to attack recruit and succeeded මේ සහරාන් මේ මුස්ලිම් විරෝධී මතවාදය යොදාගත්තා ඒක ඔහු සාර්ථක කරගත්තා ඒක තමයි ඔහුගේ පදරම කරගත්තේ මුස්ලිම් විරෝධී මේ රට ඇති වෙච්ච මුස්ලිම් මුස්ලිම් සමස්ත මුස්ලිම් අයට විරුද්ධව ගහපු ඒ ගැරහිල්ල යොදාගෙන සහරාන් පෝෂණය වෙලා සහරාන් ශක්තිමත් වෙලා ඒ හරහා පිරිස් යාට ගෙන්නගෙන ලං කරගෙන ඒක හරහා එයා සාර්ථක වුණා ඒ වැඩ පිළිවෙල එයාගේ සාර්ථක වුණා ඒ හින්දා as a result many extremist elements in the society received an inducement to come forward with their own extremist ideologies forming organizations in the name of religion and race ආගම ಜಾති ඉලක්ක කරගෙන ඊට පස්සේ මහා කලබලෑණියක් අපේ සමාජය තුල ඇති වුණා මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය දැන් මේ මම මේ කියන්නේ මේ ICCP ආත් පන්නතට අදාළව නඩු පවරන්න ඕනේ පාර්ශවයකට ජනාධිපති කොමිෂන් සභාව කියලා තියෙද්දි ආන් අරේ CID එක අධිකරණයට කරුණු වාර්තා කරනවා කොහොමද පාද සිරිල් ගාමිණී ගැන ලැජ්ජයි නොදකින් ඉතර මොනවද මේ කරන්නේ මොකද අපේ රටේ ප්‍රතිරූපය ඔය පොලිසිය ඇයට තමන්ගේ CID එකට තමන්ගේ ඔය තමන්ගේ ප්‍රතිරූපය වැඩක් නැතුව ඇති තනතුර විතරයි ඕන වෙන්නේ නැති CID එකේ ප්‍රතිරූපයකට වැඩක් නැතුව ඇති අපිට ගැක්කුමක් තියෙනවා මේ රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ විදිහට හැසිරෙනකොට ජනාධිපති කොමිෂන් සභාව මෙහෙම කියලා දෙද්දි අර ගිහිල්ලා කරලා දින වැඩේ ඒ වගේම අපි ප්‍රශ්න කරනවා මේ වැඩ පිළිවෙල ඒ වගේම ජනාධිපතිතුමා මෙවැනි නිර්දේශ ගොඩක් තියෙන ජනාධිපති කොමිෂන් සභාවක් තමන් ගාව තියාගෙන මොකද කරන්නේ එක රටක් එක නීතියක් කියන මේකට ගෙනල්ලා අතාරිනවා එදා ඔක්තෝබර් 26 වෙනිදා අතාරිනවා and I appoint venerable ganaragoda atte ඥානසාර ස්තේරු as the chairman of the aforesaid task force අපොයි දෙයනේ ලංකාවට වෙච්ච දරකා ජනාධිපති කාර්යසාධක බලකායකට වෙච්ච හරියක් මේ පියතුමන්ලාට අයි දැන් මේ මේක ඇතුලේ ලස්සන කුමන්ත්‍රණයක් තියෙනවා දැන් මේ මේ ගලබඩ ඇත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ෂේප් එකේ එනව අර පැත්තෙන් අපි සලකුණේ දැක්කා මේ ICCP ආරක වනත කියන්නේ බෞද්ධයන්ට බෞද්ධ විරෝධී බෞද්ධයන්ට හොඳ නැති පනතක්ලු අනිත් පැත්තෙන් එන මේ මේ කියන්නේ මේ වෛරී ප්‍රකාශ ගැන විතරයි ඒක ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ ඒ වෛරී ප්‍රකාශ කරන්න දෙන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් යාට ඊට පස්සේ මේ පැත්තෙන් දැන් එනවා මේ කතෝලික පූජකෙක්ටත් දානවා ICCP ආරක ඒක දාන CID එක දානකොට දැන් ලස්සන සමාජ මතවාදයක් එනවා ICCP ආර පනතට විරුද්ධ ඔන්න කුමන්ත්‍රණේ මේ රටේ ICCP ආර පනත අක්‍රිය කළා මේ රට ගිනි තියන්න මුන්ට ඕනේ අර අහක ඉන්න පොඩි කොල්ලෙක් අල්ලගෙන ගිහිල්ලා ICCP ආර අර තව කොල්ලෙක් අරගෙන ගිහිල්ලා ICCP ආර තව කවිලියන කෙනෙක් අරගෙන ගිහිල්ලා ICCP ආර ඔය ගෑවේ මේ දවස් ටිකේම අත යන්නේම ICCP ආරකට CID එකට ගත්ත ගමන් කාවහරි ඇතුළට යන්නේම ICCP ආර ඇයි අපේ නැහෙනේ ඔය කෙරුවාව කරගෙන ගිහිල්ලා හැබැයි මේ 2013 ඉඳන් අන්තවාදී ප්‍රකාශ කරපු අයට විරුද්ධව කරපු නඩු දාලා පිනවන්නේ මේ වරදකරු කරපු අවස්ථා ගන්න පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න මේ 2013 මේ ජනාධිපති කොමිෂන් සභාව කියන මෙන්න මේ සිදුවීම 2013 කවද්ද 2013 පෙබරවාරි 17 මොකද උනේ 2014 ජූනි මාසේ පොයට පහුවදා ඒ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ICCP ආපන්තයට මොකද වුනේ මේ නිකන් මේක නිකන් අර කාගේද මොකක්ද එක වගේ මේ යන්නේ හරිද අපිට ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ ඇත්තටම ඔබතුමාගේ වස්ත්‍රය තියනවාද කියලා තමයි අපිට අහන්න වෙන්නේ මේ කරගෙන යන වැඩවලි මම දන්නවා ජනාධිපතිතුමාට මේ තත්ත්වෙට වැටෙන්න අවශ්‍ය නැහැ හැබැයි මොනෑම හෝ හේතුවක් ඉඳ මේ தත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා අපි මේ අවස්ථාවේදී අද දිනේ මේ සම්බන්ධයෙන් වතිකානු තානාපතිවරයා මෙරට ඉන්න ඒ වගේම යුරෝපියානු සමුළුවේ ප්‍රධානි ඒ වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මේ මෙරට නියෝජිතවරිය හේනාසිංහ මහත්මියට
අපි මේ ලියුම බාර දුන්නා මේ ජනාධිපති කොමිෂන් සභාවේ කියලා තියෙන දේවලුත් එක්ක මොකද දැන් මේගොල්ලන්ට අපි කියන එක තේරෙන්නේ නැහැනේ අපි අපි දැන් මේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව ගැන අපි කතා කරන්නේ බය නැතුව අපි ඒක ගැන යම් අධ්‍යයනයක් හොඳට කරලා දෙන හින්දා ඒක කරුණාකර මේ රටේ ජනතාවට ඔය කොමිෂන් සභාව වාර්තාව බලන්න දෙන්න මේ රටේ ජනතාව තේරුම් ගන්න අර අර දැන් කිමුල් කඳුළු හරන අරේ ගිහිල්ලා ප්‍රහාරේ වලක්ව ගන්න තිබුණා අපි කියන දේ අනතුරු ඇගවීම වුණා නම් අනතුරු ඇගවීම ගැන ඇහුවනම් කී කියනවා අපි දැක්කා මාග කවුද සුදත්ත සුදත්ත හාමුදුරුව යනවා මම දැක්කා සුදත්ත හාමුදුරුවනේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව කියෙව්වේ ස්වාමින් වහන්සේ අනේ කියවන්න ඔය කියන අනතුරු ඇඟවීම කරපු අයම තමයි සහරාන්ට වැඩෙන්න පිටිය පෝෂණය කර වැඩ පෝෂණය වෙන පිටිය හදලා දීන්නේ දැන් එනවා කාදිනල් හිමිපාණන්ට බයිලා කියන්නේ දැන් එනවා කතෝලික පල්ලියේ දා පූජකවරු ලැස් කළා ආ සෙට් කළා දුන්නා නම් අපි කරා නම් කියලා මීගමුවේ තලුත් ගමක් වුණා නම් මාර වැඩේ වෙන්නේ නේ හැබැයි එකක් මං කියනවා ඒක එදත් මං කිව්වා අදත් මං කියනවා දිගටම මං ඒක කියනවා අපි කතෝලිකය බෝම්බ කෑවේ ගෞරව බුමාන්විත අපි තව ආගමකට අපහාස කරේ නැහැ අපි තව ජාතියකට විරුද්ධව යනකම් අපි උඩ බලාගෙන හිටියෙත් නැහැ අපි අපේ අයව අපේ පූජකයෝ ඒ දේවල් වලට සම්බන්ධ වුණෙත් නැහැ අපි අපේ කතෝලිකයෝවට සම්බන්ධ වුණෙත් නැහැ අපි අපේ තැන තියාගෙන රැකගෙන හිටියා අපි ඔය කියන ආරාධනාවට ගියේ ආවනම් ඒක ඇත්තනම් අනතුරු ඇගවීම කියලා එන්න කිව්ව ඒවට ගියේ නැත්තම් අපි ඒ කාලකණ්ණි වැඩේ කොටසක් උනේ නැහැ ඒ මිනිසුන්ගේ හිත රිද්දවන ජන මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ගහන කොටසක් වුන්නේ ඒ අරහ අපි බෝම්බ කෑවනම් අපි එක ගෞරවයෙන් බෝම්බ කාලා තිනා මොකද අපි තව කෙනෙකුගේ හිත රිද්දලා කාපු බෝම්බ නෙමෙයි ඒවා අපි කවකේවත් වෛරයක් ඇති කරලා අපි කාපු බෝම්බ නෙමෙයි එහෙනම් ප්‍රශ්න තියෙන දන තේරුම් අරගෙන ඔය නිවට වැඩ කරන්නේ නැතුව ජනාධිපතිතුමනි කොන්ද තියෙනවා නම් නිවට වැඩ නොකර කෙලින් එන්න ඇත්ත කියාගෙන බොරුව කියාගෙන මේ සුඩ පොත තියාගෙන මිනිස්සුන්ට පචාරින්න එපා ගැසට් මගින් මේ රටේ අන්තවාදී වැඩපිළිවෙලකට සහභාගී වෙච්ච කෙනෙක්ව මේවා කළ දෙන ඊට මම දැක්කා ආගමික නායකයෙක්ට සුදුසු නෑලු කාදිනල් හිමිපාණන්ට ජනාධිපතිතුමා විවේචනය කරන්න මම දැක්කා කියනවා ආගමික නායකයන්ට සුදුසුයි කියලා වැඩ තියෙනවනේ ඒක නැද්ද දන්නේ රටම ගිනි අවුලන වැඩ කරන අයට විරුද්ධ විනය පියවර ගන්න ඕනේ කියලා එකක් මම කතා කරන්නේ ඉහෙළම ආගමික නායකයෝ ගැන රට ගිනි අවුලවන අවසානයේ අහිංසක කතෝලික මිනිසුන්ට බෝම්බ කන්න වෙන වැඩසලස්සපු අයට ඒ ඒ ඒ ඒක වෙන්න කලින් විනය පියවර ඒ අදාළ විනය ක්‍රමවේද යොදාගෙන ඒ ආගමෙත් ගරුත්වය ආරක්ෂා කරගන්න වගවීම කරාද කියලා අපි අහනවා. හින්දා මගේ කතාවෙන් අවසන් කරනවා. මම කෙලින් කතා කරනවා, ඇත්ත කතා කරනවා. ඒක හැමදාම කරනවා. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය